හිතන ගො තේ තුනයි ආ ගන්නකො සල්ලි එන්න ගන්න බැරිය ආ ආ මේ කොහොමද උරතලු අලුත් බිස්නස් එක සරිද වරදක් නේ හොඳින් කෙරේගෙන එංගයි ගින් එන්නකො නෑ කටකාර උඩට ධෛර්යවන්ත ගෑණි ඔව් ඔව් නැත්තම් හුරතලා කම්මැලිකමට ගමේ එහෙම දුවදුවන හිටියේ හැබැයි ඒ උනාට බලන්න එපේ හුරතලා දැන් ගිනි කසය වගේ කොස් කපල සුද්ධ කරලා දෙනවා කිරි හොඳත් කම්මැලි නෑනේ ඔව් ඔව් ගමේ හැමෝම මේගොල්ලන්ගෙන් කොස් ගන්න කැමති පිරිසුදුවට මදුළු ගලවල ලියල එහෙම දෙනවලු අනේ ඔව් මාත් කීප දවසක්ම කොස් අරන් ගියා මැල්ලුමට අපේ රාලාමි හරිම ආසයි කොස් මැල්ලුමට මේ කොස්සට එහෙමත් වෙනම දෙනවනේ අනේ ඇස් වහක් කට වහක් නැහැ හොරකමක් බොරුවක් නොකර ඌ වගේ වෙලදාමක් කරගෙන කීයක් හරි හොයා ගන්නව නම් ගමටත් නම්බුවක් නේ හොරතලා කොහොම හරි පාන්දරින්ම නැගිටලා ගම පුරාම ඇවිදලා කොස් කෙඩි 10ක් 15ක් කොහොම හරි හොයා ගන්නවා තවම කීප දෙනෙම දැන් පුරුදු වෙලා මං දැක දෙතුන් දවසක්ම ඇවිල්ලා යනවා කඩේ තිබ්බ ණය ටික ගෙවල දැම්මා කියලා නැන්ද කිව්වා ඔය දැන් තුන් වේලම කාලා ඇඳලා යසට ඉන්නේ කල්පනායෙන් වැඩ කරනවා නම් මොනවද දිනු කරන්න බැරි නග නැත ග්‍රාමසේ කොහමද ආ නේද කියන්නේ ළමයෝ ආ එනම් මාත් ගිහින් ඉන්න ආ මම්මේ කල්පනා කරේ දවල්ට මොනවද කෑමට හදාගෙන එන්න කියලා. ඇයි? ගෙදර අඩුම කුඩුම ඉවරද? අඩුපාඩු නම් ටිකක් තියෙනවා. ඇයි මං එදා සමූපෙන් ගෙනාපු කීරමීන් කරවල තියෙනව නේද? එහෙමනම් මොනවද ඉතින්? ලුණු ගෙඩියක් කපලා දාලා කීරමීන් ටික තෙල් දාලා හොඳවෙන් කිරි හොද්දක් හදන්න. අදල? සුරතලාගේ කොස් කඩෙන් කොස් ටිකක් ගෙනහල්ලා අම්බලා අරගෙන ඉන්න. මේ බත් නැතුව? බත් මොකටද කමලෝ? කිරි හොද්දයි කීරමීන් බැදුමයි තියෙනවා නම් කොස් මරන්න බැරිය ඈ මතක් වෙනකොටත් කටට කෙලඹුණා හරි 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 මං හදාගෙන එන්නම් බලන්න ගොඩින්ගි මහත්තයෝ අතේ සතියේ නැතුව ගියානේ අත ගහපු කිසිම වැඩක් පත්තු වුණෙත් නෑ. ඒකනම් හැබෑව. මොන කරුමයක් පරිසම් දුන්නද මන්දා තඹ දොයිතුවක් නෑනේ යතේ. ෂැ. යුගා. ඔන්න ඔය වෙලාවට තමයි ජුවානිස් මුදලාලි හිටියේ නම් මොනතරම් අගේද කියන්නේ ඈ. ඈ. කිරි හදෝ. මොකද? හරි බාරගත්තු සාංගික දානයක්වත් තියනවද නෑ සුගතම් මාමේ
මේ කිරිවඳෝ උඹට තුවාලද? තුවාල වුණා නම් මදයි සුකතම් මාමේ. අර යෝදයා මුලිච්චේ වෙලා ආවේ මම හිතුවේ අතප්පයක්වත් කැඩෙයි කියලා. කිරිවඳෝ කවුද අර යෝදයායි කිව්වේ? වෙන කවුද ඉතින්? ආරුංගොයියා. නොදකින්. ආරුංගොයියා මොනවද කිව්වේ? ආරුංගොයියා කිව්වේද? කිරිවඳ බෑරක්ද මේ? මම මේ ළඟකට යනවා. අපූරු තැඹිලි වල්ලක්නේ. මේ තුට්ටුවට දෙකට දෙන්නේ නැතුව හොඳ ගානකට දෙන්න හැකි. මේ තැඹිලි වල්ල විකුණන්නේ නැහැ. ඈ? එහෙනම් කිරි හොඳා මේ තැඹිලි වල්ල උස්සන් ඉන්න අපූර්ව විතරක්. මං ආයේ කොහොම කර ගහගෙන යන්න ගියා නම් මං මෙලහකටත් ඇදගෙන වැටිලා. අපේ අතප්පයන් නොකඩි ඔය තරමින් බේරුණා ඇති හරියයි. මේ කිරි හොඳෝ පන්සලට ගෙහුම් පිරිප්පන් ටිකක් ඉහගත්තා නම් හොඳා. ඔය ඩිංගිත්තත් ගිහිල්ලාම බලනවා. අපි ගානට මහ පළවෙනියට කරගෙන යනවා. මම යනවා. සුගා. ජාසෝ! ඇයි බම් පියවතී මේ? ඇයි බම් පියවතී ඇයි තමයි. මුසේ හවස් වෙනකොට කට කොන්නා බීගෙන මේ ගෙදෙන්න එනවා. අරනෝ! මං කඩවලින් නෙවුන්ටයි එක එක හටයි නිකම් බාද වෙන්න ඕනේ. දැන් කවුද මොකෝ මොනවද කිව්වේ? ඇයි තමුසුන්ට මොනව කරන්නද? බේකරිය නයිසල්ලි ගෙවනකම් බේකරි මුදලාලිකුව පාම්බනිස් දෙන්නේ නැහැ කියලා. ඌ එහෙමත් කිව්වද? නයිසල්ලි පියවනකම් බේකරිය පැත්ත පලා දෙන්න එපා කිව්වා. හරි හරි අද බලහන්කෝ. ඔහේ දන්නවද කඩේ හාමිනිය සෙරග මැද මට මොනවද කිව්වේ කියලා? හාමිනේ මට තේ වතුර එකක් දෙනවයි. අනේ නින්ග මහත්තයෝ ඈ අත පාළුවටත් එක මොනව හරි අරන් තව කමුකෝ. තව? ඔව් වතුර ඩිංගිත්ත පැහිලා මදි. මේ දැන් දැම්මා විතර. එහෙමයි. නින්ගි මහත්තයා ආපු වෙලාවේ තේ එක ඉල්ලුවනම් මෙලහට බීලත් ඉවර. කෑ බෑ. කොහෙද? පැහිච්චි වතුර ටික ඉවරුනට පස්සේ මේ තේ ඉල්ලන්නේ. කමක් නෑ. ඩිංගි මහත්තයා තා කැවිලි පෙලි මොනවට මොනවට හරි වග කියයි. එහෙමනම් ඉතින් මොකෝ නේද හාමිනේ? ඔව් ඔව්. ඒක නෙමෙයි කමලෝ. ඔබ මොනවද ඉල්ලුවා නේද මගෙන්? කමක් නෑ හාමිනේ. මම මේ කලබලේ ආවරයක් වෙනකන් හිටියේ. දැන් ඉතින් කියමුකෝ බලන්න. මට ලුණු පැකට් එකකුයි සබන් කෑලි දෙකකුයි දෙන්නකෝ. ආ. දෙන්න. කමල නගෝ. ත්‍රි දේන මලේ ආවේ නැතේ. තාම ආවේ නෑ. හවස වෙනකොට ඉඩින්ගි මහත්තයා. මට තාම ඉතින් උදේ හම්බුණා. කොහෙද දාන ගෙදර යනවාගේ? මෙන්න කමල ලුණු පැකට් එක. මේ සුරිවල් මහත්තයා. කමල. මේ තාම මොනවද ඉල්ලුවේ? තේකොළ. මේ මට හාමිනේ මටත් තේකොළ 100කුයි පරිප්පු. මේ පියවති. හාමිනේ මේ ඔබ රෙද්දක් අඳගෙන ඇවිල්ලාද මේ මගෙන් බඩු ඉල්ලන්නේ?
මං කිව්වනේ හිග මුදල් දෙනකන් ආයේ මේ කඩෙන් බඩු දෙන්නේ නැහැ කියලා. මේක හරි වැඩක් නේ. අපිත් කඩේට බඩු ගේන්නේ සල්ලි වලට. හැමදාම ඤයන් පැතන් ගහගෙන එනවා. සල්ලි වෙලාවට ගෙවන්නෙත් නැහැ. අන්තිමට මං යන්න ඕන උඹලගේ ගෙවල් වල. ණය සල්ලි හොයන්න. ජාසම් වැට යනවා නේද හැමදාම? වැටට යනවා නම් තමයි සුනුවල් මහත්තයා. ඒකම කාල කණි මිනිහේ හම්බ කරන තුට්ටු දෙක තුනේම බොනවා. අමිනේගේ ණය සල්ලි නොදී හිටියේ නෑනේ. දුන්නා දුන්නා. මෙදා පාර සේරම සල්ලි දෙන්නකම් කිසි දෙයක් දෙන්නේ නෑ. මෙතෙන් පලයන් යන්න. පලයන් කිව්වේ. එක්කනේ මං තමුසේෙන් දැන් නව නිංගිරා විදිහ හැටි. කමේ හැමෝම ඉස්සරහා බාදුර හැටි. කල් පිළිමයක් වගේ බලන් ඉන්න නැතුව මේකට මොන හරි කරනවකෝ. මන්නම් ආයි කවදාවත් බඩු ඉල්ලගෙන කෝපි කඩේ පැත්ත පලා තියන්නේ. මඩිකිනි වෙලා දරුවෝ කෑම ඉල්ලනකොට තමුසේ මොන හරි කරනවා. මදුලක් අඟල් 6කට වැඩි මේ මහ පළවෙනි කොස් මේව තමයි ගමේ කොස් ගමේ කොස් දෙන්න 50ක් ඉතර දෙන්න උරුතලු ඈ තව ටිකයි තියෙන්නේ ඈ නගාට හොඳට දියන් ඈ ඔව් 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 ආරණා හරි උරුතලු ඈ ඔක ආපුවම මහත් වෙනව නගා කප්ප කප්ප පුරතලෝ ඕක කපපුවම අදට ඇති මේ අර දියුණුස් මාමලේ වත්ති තිනමයි කුවා හොඳ වයෙන් කොස්කෙටි දෙක තුනක් ජනින් ගමන් එකක් කපාගෙන යමන් ඈ අන්න හරි එතකොට හෙට උදේට වැඩේ ලේසි මේ සුමනවතියක් කලයි වත්ති තිනමයි කුවා හොඳ වයෙන් තැඹිලි වල්ලා ඒකත් කපාගමු පුරතලෝ තැපල් කන්තුරේ මහත්තයා මගෙන් ඇහුවා තැඹිලි එහෙම නැද්ද කියලා ගානට ඒ මහත්තයට තැඹිලි දෙන්න පුළුවන්. නරකද බං ওই තැඹිලි තියෙන එකේ කුරුම්බ වල්ලකුත් තිබ්බොත්. එතකොට තැඹිලි බොන කෙනා තැඹිලි බොයි කුරුම්බ බොන කෙනා කුරුම්බ බොයි. උරතලෝ ඈ ටවුම් එකට ගිහිල්ලා නමු මෙතනින් එන්නේ ඩාඩිය පෙරාගෙන. ඈ උන් දැකපු ගමන් කුරුම්බ තියනවා. ඉරහතෝ කුරුම්බ ගෙඩියක් දෙන්න. ආ මොලේ තමයි මොලේ තමපාක. ඔස් දෙන්න පුළුවන් 50ට 60ට 75ට 100ට ඕන ගානකට 50ක 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 ඔස් මේවා ගමේ කොස් ආ මේවා හොඳ කොස් කෑවොත් හෙටත් එනවා නේද බා අවු අවු වැඩියත් එක්ක දැම්මේ කිරියොඳා
කොහටද බඩු? බඩු? මොන බඩුද? ඔය කඩේ තියෙන බඩු බං. ආ, ඇව්වද? ඇව්ව අපේ සුපර් මාකට් උඩට. ඒ කියන්නේ හුරතලාට. ඔව්. ඇයි? නෑ නෑ, කමක් නෑ. ආ. ඒක මිසක් හැන්දෑවට සප්පායම් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. සුදුතම් මම මේ මගුලක් කතා කරන්න තියෙන්නේ. මම මේ කීයක් කර හොයාගන්න පුළුවන් ක්‍රමයක් හොයනවා. දන්නවද පියවදී කට? ඒ ගොරනාඩු වුණාම ඉතින් යාසෝ මලියෝ එදා කෝපි කඩේදී පියවති නගාට හාමිනේ පුදුම විදියට දොස් කිව්වේ නිකන් හැල්ලු කරලා දැම්මා අනේ සෙනග මැද්දේ සෙනග මැද්දේ යාසෝ උඹට තිබ්බ ගිහිල්ලා දෙකක් කතා කරන්න අපිත් වැරදි තියාගෙන හාමිනේට බැලලා වැඩක් නැහැ සුකුතම් මාමේ ඒක නෙමෙයි ඩිංගි මහත්තයා. නැද්ද වෙනින් ක්‍රමයක්? අපිට වැඩිපුර හොයාගන්න. බැරි වෙන එකක් නෑ ජෝසුන් ළමයෝ. අපි ටයි කරලා බලමු. මේ අපි කල්පනා කරමු හොඳ විදියක්. මගේ හිතට නම් ආපු විදියක් තියෙනවා. හැබැයි ඩිංගි මහත්තයයි සුගත මාමයි වැඩිට උදව් කරනවා නේද? එකෙන්ම දෙන්නම් ඕනම උදව්ව. අනේද කියන්නේ ජාසුෝ දෙන්නම් බොක්කෙන්ම හැලුප් එක ඈ. මේ ඒක නෙමෙයි. දැන් මොකද්ද ඔය කරන විදිය? මෙන්න මේක කරන්න ඕනේ විදිය. කමලා සිරිසේන්ට කියනවද මට කොරටුවෙන් කරවිල ටිකක් ගෙනත් දෙන්නට කියලා. හා සීනි වලට හොඳ ඖෂධයක් කියනවනේ. හැන්දෑවට තේ අරන් ගියාම කඩවගෙන ඇවිදින් හෙට උදේට ගෙනත් දෙන්නම්කෝ. අපේ රාලහමිගේ සීනි පරීක්ෂාවක් කළා. සීනි ටිකක් විතර වැඩිලු. කොහොම වුණත් ඉතින් අපි කැමෙන් ප්‍රවේශම් වෙන එක හොඳයි නේ නේද? හරි. හුරතලා නේද? තව. මේ අපේ කොස් මුදලාලිලානේ. මොකද ආද වේලාසන? අනේ නෑ කමලෝ. අපේ කොස් කඩේට හෙන හොරා වැදිලා වගේ. ඒ මොකද? අනේ මේ අපේ කොස් කඩේ වහලා දාන්නට ඉවෙන්නේ. ඒ මොකෝයි? අපේ ගමේ තවත් කොස් කඩයක් දාන්නට යනවනේ. තවත් කොස් කඩයක්? මේ තවත් කොස් කඩයක් මොකටද? ඉරිසියාවනේ. මහා පළවෙනිද ඉරිසියාව. අයි වෙන මොකද්ද? ගම්බා. කවුද? මේ ගමේ කෙනෙක්ද? වෙන කවුද ඉතින්? අංගේ ඉඳලා කන කනේ උන්නේ නේ. ඒක නම් හරි නෑ. ඇත්තටම කවුද? වෙන කවුද? ජාසුවා. ආ. මේ ජාසුවා කිව්වේ පියවතිගේ මිනිසයාද? ඔව් ඔව්. ඒ දාසංකාරයට සුගතංකාරයට තවුල් වෙලා. අනේ. හුඳලා කරන බිස්නස්. අද උදේ සුමනාවිතගේ වත්තෙන් මං තැඹිලිවල්ලක් කපාගත්තා. මේ යෝධය දෙන්න ඒක බලහත්කාරයෙන් උදුරගත්තනේ. ඒක හරි වැඩක් නේ. රාලහාමිට කියලා පැමිණිල්ලක් දැම්මනම් ඉවරයිනේ. කරන්ටෝනේ. පැමිණිල්ලක් කරන්ටෝනේ. ඔව්. පැමිණිල්ල ඕනේ නැහැ. රාලහාමි හාමිනේ මේ ගමේ ඔය අප්පුහාමිලා බලමු අපිත් එක්ක කොස්කඩ කරන හැටි. මං නිකන් ඉන්නේ නැහැ. මං ඕගොන්ට හොඳ වැඩක් කරනවා. උරතලෝ උඹත් එන්න ඕනේ මගෙත් එක්ක. අනේවා. මමත් ඉන්න උඹත් එක්ක.